भगवन् संबुद्धस्य नमो तस्य भगवतो नरहतो संबुद्धस्य नमो तस्य भगवतो नरहतो एवं सुतं एकं समयं भगवत् सावत्तीयं विहरति जेतवने अनाथपिण्डिकस्य तत्र को भगवा भिक्खु आमन्ते भिक्खवोति भदन्तेति ते भिक्खु भगवतो पच्चद्दोषं भगवा एतदवोच एकधम्मो भिक्खवे भावितो बहुलीकतो महफलो होति महानिशंसो कथमो एकधम्मो आनापानसति कथं भाविता च भिक्खवे आनापानसति कथं बहुलीकता महफला होति महानिशंसोति अधाय සිද්ධාන්ත පින්නත්නි දැන් මේ මොහොතේ අද දින ආනාපාන සති භාවනාව අපි තෝරාගන්න යෙදුනා. ආනාපාන සති භාවනාවට පෙර ආතුව ඔබට ඇති භාවනා ගැටලු යමක් වේ නම් ඒවා පිළිබඳව සාකච්ඡා කරගන්නා වූ කාල පරිච්ඡේදයයි මේ. ඔබට ඇති දහම් ගැටලුවක් වෙතොත් අසන්න ඉතින් පිළිතුරු සපයමින් භාවනාව ආරම්භ කිරීමට සූදානම් වෙමු. පින්වතුනාට භාවනාව සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මයික්‍රෝෆෝන් එක අන්මූට් කරලා ස්වාමීන් වහන්සේට යොමු කරන්න දැන් අවස්ථාව තියෙනවා. අපිට වැටහිනේ අපි නිතර බණ භාවනාවට සහ සම්බන්ධ වෙන පිරිස නිසා ලොකු ගැටලු නැති ආකාරයයි. අපි එසේනම් භාවනාව ආරම්භ කරන්න සූදානම් වෙමු. අපි අද ආනාපානසති භාවනාවේ නේ මාතෘකා වශයෙන් තෝරාගත්තේ යෙදුනේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ සංඝාතක වග්ගපාලියේ එන ආනාපානසති වගේ පළවෙනි සූත්‍රය ආනාපානසති සූත්‍ර ධර්මයි. ඊව මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ මේ වගන්ති කියවෙන්නේ එදා ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අතින් ඒ මහා සඟරුවන්ට මෙසේ මා විසින් ශ්‍රවණය කරන්නට ලැබුණ උතුරා සම්මා සම්බුද්ධයාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් යනුවෙන් නිමුල් වගන්ති සඳහන් වෙනවා. එන අනතුරුව බුදුපියාණන් වහන්සේ තත්‍රකෝ භගව බික්ඛු ආමන්ත්‍රයේ බික්ඛවති මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහා සඟරෝණ ආමන්ත්‍රණය කරන ලදී. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහානිසංසෝ. මහණෙනි, මේ එක් ධර්මයක් භාවිත කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මහත්ඵල මහානිසංස දෙන්නේ. කතමෝ ඒකෝ ධම්මෝ ආනාපාන සති. ආනාපාන සති එක් ධර්මයේ භාවිතයෙන් බහුලීකృత කිරීමෙන් මහත්ඵල මහානිසංස දෙන්නේ. කතම් භාවිතාච භික්ඛවේ ආදී වශයෙන් විස්තර කරනවා. කෙසේ ආනාපානසති භාවනා කිරීමෙන් මහත්ඵල මහානිසංස වේද? ඉද භික්ඛවේ අරඤ්ඤගතෝ වා මේ බුදු ශාසනේ
භික්ෂූන් වහන්සේ ආරණ්‍යගතව හෝ රුක්මුල් සෙනසුනක හෝ ශුඤ්ඤාගාරයේ කියන්නේ සාමාන්‍යයෙන් ගිහිගේ වාසී ජනතාවගෙන් තොර භාවනා යෝගී වාසය කරන ප්‍රදේශයකට වී ශුඤ්ඤාගාරගත වූවා නිසීදති පල්ලංකං ආභුජිත්වා වැඩහිඳී පල්ලංකං යනුවෙන් හඳුන්වන පරයංකේ බඳ උජුං කායම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඍජු කය ඇතිව පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මුඛ පරිමුඛය කියලා හඳුන්වන එතන ඒ ආනාපාන මුඛය ඒ කියන්නේ නාසිකාග්‍රය නාසිකාග්‍රයට සිහිය එළඹවා සෝ සතෝ අසසති සතෝ පස්සති ඉදින් සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා මෙන්න මේ ආකාරයෙන් මේ සූත්‍ර දේශනාවේ ආනාපාන සති භාවනාව විස්තර කෙරෙනවා ඇත්තටම පින්නතුනේ ඉතාමත් වටිනා කර්මස්ථානයක් මේක. කිසිදු වේදමක් මහන්සියක් වෙහෙසක් නැතුව අපි ළඟම තියෙන අරමුණක්. දකිමින් අපි මේ නානාවිධ අරමුණු වල විසිරෙන සිත විවිධ අකුසලයන් රැස් කරන්නා වූ සිත අපායටම අපි වැද දමන්නා වූ සිත දමනය කරගන්න සරලව පහසු ක්‍රමවේදයක් තමයි මේ ආනාපාන සති භාවනාවෙන් කියලා දෙන්නේ. අපි යන එන ගමනේදීත් මේ හුස්ම රැල්ල තියෙනවා දකින්න පුළුවන්. වාඩි වෙලා ඉන්න අතරෙදිත් හුස්ම රැල්ල තියෙනවා දකින්න පුළුවන්. නින්දට යන අතරෙදිත් හුස්ම රැල්ල තියෙනවා දකින්නට පුළුවන්. සිටගෙන සිටින අතරෙදිත් හුස්ම රැල්ල තියෙනවා දකින්නට පුළුවන්. අපේ සිතට අරමුණ අවශ්‍ය ජීවත් වෙන්න ඒ ජීවත් වෙන්න අවශ්‍ය අරමුණ ඒකාන්තයෙන් කුසල් සිත්මයි වැඩෙන්නේ මේ වැඩෙන කුසල් සිත් හොඳින් දියුණු කරා නම් බාහිර විතර්ක දුරු වෙමින් සිත සමාධිගත වෙනවා අද රට ලෝකයා හොයා බැලුවිට විතර්ක වැඩිකමට ටෙන්ෂන් ඒ තව මානසික පීඩනය ආදී විවිධ වචන වලින් හඳුනමින් චිත්ත පීඩාවෙන් බෙහෙත් පෙති ගිනින පිළිස ප්‍රමාණයි ඇත්තටම අපේ සිතේ ඒ තියෙනා වූ බරපතල විතර්ක සමූහයේ සංසිඳවන්නට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉතාමත් වටිනා කර්මස්ථානයක් තමයි මේ ආනාපාන සති කර්මස්ථානය. සියුම් අරමුණක සිත තැම්පත් කරන්න. මේ සියුම් අරමුණට අපි අවධානය යොමු කරන්න බාහිර විතර්ක තුළ ජීවත් වෙන කාලය අඩු වෙනවා. අපේ අරමුණ තුළ ජීවත් වෙන කාලය වැඩි. එසේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න සිත පරිකර්ම සමාධි උපචාර සමාධි අර්පණා සමාධි පළමු ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වා අපේ සිත අදීරෙන් අදර ගැඹුරෙන් ගැඹුරට දියුණු කරගන්න පුළුවන් බලන්න බාහිර දේවල් දැන් අපි උදාහරණයක් වශයෙන් ගතහොත් අපි කඩපිලකට යනවා බඩුවක් ගන්න. අදාළ බඩුව තෝරගෙන ඇවිදින් පොළවේ බලා ඉන්න විල ගෙවා ගන්න බලා ඉන්න වෙලාවේ අපි කීයක් දේවල් හිතනවද කියලා හොඳට හිතලා බලන්න. කෑම ටික බෙදාගෙන පිගානට කීයක් දේවල් කතා කරනවද කීයක් දේවල් හිතනවද? හෝටලයකට ගිහිල්ලා කෑම ටික කන අතරේ බලන්න අපි හරියට අර කැලේ ගහක ඉන්න වඳුරන්ටත් වඩා අපි බොහෝ විතර්ක තුළ ජීවත් වෙනවා.
අවස්ථානුකූලව අපි මේ ලබාගත් මනුෂ්‍ය ආත්මයෙන් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට බුද්ධිමත් විය යුතු. මනුෂ්‍ය ජීවිතයෙන් වැඩ නොගෙන සතර අපායට වැටුණොත් කවදා කොහොම මනුෂ්‍ය ආත්මයකට එන්නද පින්නතුනි, මේ ලැබුණු ආත්මයෙන් අපි ප්‍රයෝජන නොගත්තොත් නැවත සංසාරේ කල්ප ගණන් පැහෙන්න වෙනවා. අවම වශයෙන් මේ ජීවිතේවත් අපි සුගතිය බලාගෙනවත් කටයුතු කරන්න. සුගතියක උපදින දේ කිසිසේත් සුදුසු නැහැ. නැවත සංසාරයට වැටෙන්න පුළුවන්. අපිට උපදින්න තියෙන නිවනේ, නිවනේ ඉපදීමක් නෑ පින්නතුනේ. නිවන කියන ධර්මතාවයේ අවබෝධයක් තියෙන්නේ. අවබෝධ කරන්නට ඇතියෙන්නේ මේ නිවන අවබෝධයට මහෝපකාරී වෙන භාවනා කර්මස්ථානයක් වෙන්නේ. මේවා පිළිබඳව නැවත නැවත සිතමින් සිටින ඕනෑම ඉරියව්වක සිත මෙහෙවන්න පුළුවන් අරමුණක් මේ ආනාපාන සතිය. දැන් අපි මුලින් විස්තර කරන්නට යෙදුණා සුදුසු භූමිය, ආරණ්‍ය, එහෙම නැත්නම් රුක් මුල් සෙනසුනක්, ඒ කියන්නේ විශාල රුක්ෂලතාදී මුල භාවනාවට සුදුසුයි. එහෙමත් නැත්නම් ශුන්‍යාගාර මිනිස්සු අතහැරලා ගියේ හිස් අගාර, ගෙවල් දරුවල්, බණ භාවනාවට බාධක නැති ස්ථාන. මෙවැනි ස්ථානයක් තෝරගෙන පරියංක භාවනාවේ වාඩි වෙනවා. කය සැහැල්ලුවෙන් ඍජුව පිහිටවාගෙන කොඳුවැට පෙළ කෙනින් තියෙනවා. ඒ කොඳුවැට පෙළ මාංශ පේශි තද කරගෙන හිර කරගෙන නැහැ, සැහැල්ලුවෙන් කඳ කෙනින් තියෙනවා. තිබීමේ වැදගත්කම නම් පෙනහළු දෙක හොඳට දිගෑරිලා හෘදේ වස්තුව හොඳට විවෘත වෙලා හොඳට ශෝෂණ ක්‍රියාදාමයේ සිද්ධ වෙන රුධිර සංසරණය හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ දේ ආනාපාන සති භාවනාවට නෙවෙයි ඕනෑම භාවනාවට මේ ආකාරයෙන් ආරම්භ කිරීම, භාවනාව දියුණු කිරීම වටිනවා. ආනාපාන සති භාවනාදී භාවනාවන් සඳහාම නම පොතක් පතක් කියවත් මේ ඉරියව්ව පැවැත්ම ඉතාම වටිනවා. සතිය හොඳින් පිහිටානවා, රෝගාබාධ අඩු වෙනවා, කොන්ද කෙලින් තියාගෙන ජීවත් වීමේ මෙසේ ඍජුකය සැහැල්ලුවෙන් පවත්වමින් ආනාපාන සතිය ආරම්භ කරනවා. සෝ සතෝව අස සති, සතෝව පස්ස සති. සතෝව සිහිනුවනින්ම, සෝ ඉඳින් සිහිනුවනින්ම. අස්ස සති ආශ්වාස කරයි, පස්ස සති ප්‍රාශ්වාස කරයි. ඒ හුස්ම රැල්ල ඉහළට යනදී සිහියෙන් බලා ඉන්නවා, පහළට යනදී සිහියෙන් බලයි. කිසිදු වේදමක් මහන්සියක් නැහැ. ස්වභාවික හුස්ම රැල්ල ඇතුල් වෙනවා, ස්වභාවික හුස්ම රැල්ල පිට වෙනවා. මේ ඉහළට පහළට යන ස්වභාවික ධර්මතාවයේ තේරුම් ගන්නවා. මේ දේ දැක ගන්න, මේ දේ බලා ගන්නවා. අත්‍යවශ්‍ය වෙන්නේ සිහියමයි, වෙන දෙයක් නෙවෙයි. බාහිර සිතුවිලි වලට සිතර යන්න නොදී මේ අරමුණු තොල්ම සිහි පිහිටීමයි අපිට කරන්න තියෙන්නේ. එසේ කරගෙන යන යෝගියාට තේරෙනවා සතෝ පස්ස සති දීගං වා දීගං අස සන්තෝ දීගං අස සාමීති පජානාති. දිග හුස්ම රැල්ල ඉහළට යනවා, දිග හුස්ම රැල්ලක් ඉහළට යන බව දැනගන්නවා, දැකගන්නවා. ඒ වගේම පහළට යන හුස්ම රැල්ල, දිග හුස්ම රැල්ල හොඳින් තේරුම් ගන්න. සිහිය තුළින් තේරුම් ගන්න දෙයක් නැහැ. අරමුණ බලාගෙන ඉන්න යෝගියාට ඒ කාරණේ වැටහෙනවා, තේරෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගමනක් බිමනක් යන මගතොට බැස්සනම් ඒ පාරේ යන වාහන, ඒ වාහන අපිට පේනවා. අපි දකිමින් පාර අයිනේ බලන් ඉන්නවා, අපිට සුදුසු වාහනේ නැක.
ආන්නේ වගේ මේ භාවනා කරන යෝගියා ඉහළට යන හුස්ම රැල්ල පහළට යන හුස්ම රැල්ල බලාගෙන ඉන්නවා. අපිට සුදුසු වාහනය කියන්නේ මේ හුස්ම රැල්ලවල ආනාපාන සති නිමිත්ත. මෙසේ හුස්ම රැල්ලේ දිගින් දිගට සිහිය පිහිටවන විට හුස්ම රැල්ලෙන් ආනාපාන සති නිමිත්ත පහළ වෙනවා. ආනාපාන සති නිමිත්ත පහළ වුවාම ඊදී ගුරුවරයා සමඟ සාකච්ඡා කරමින් ආනාපාන සති පරිකර්ම සමාධියේ පරිකර්ම නිමිති උගුලෝමෙන් උග්ඝහ නිමිති පහළ වෙමින් ඒ ආනාපාන සති පටිභාග නිමිත්ත පහළ වෙනවා. මෙසේ මේ කියන නිමිති භාවනා කරන යෝගීන් වශයෙන් දන්න පිරිස ඉන්න පුළුවන්. විසිති මාර්ගාදී පැහැදිලි කරනවා. භාවනා කරන යෝගියාගේ ඉදිරිපිට නානාවිධ රූප දර්ශන එනවා. ඉර හඳ තාරකා වලාකුළු මල් යානාවල් මේ නානාවිධ දේව. සමහරකට හුස්ම රැල්ල ඈත ඉඳලා සර්පෙක් එනවා වගේ නාසිකාග්‍රේට පැමිණෙමින් නාසයෙන් කය තුළට රිංගනවා වගේ පේන්න පුළුවන් සුදු පාට දර්ශන. මේ වගේ නානාවිධ විරූපී රූපත් පේන්න පුළුවන්. මේවා අපිට වැදගත්කමක් නැහැ මේ භාවනා කරගෙන යන අතරදී. ගුරුවරයාට අපිව තේරුම් ගන්න විතරයි වැදගත් වෙන්නේ. භාවනා කරන යෝගියාට ඒවා අධීක්ෂණයකින් තොරව තමන්ගේ අරමුණ තියෙන හුස්ම රැල්ල ඒ නාසිකාග්‍රයේ ස්පර්ශය තුළින් හුස්ම රැල්ල හඳුනාගෙන සිහිය පිහිටවීමයි කරන්නට තියෙන්නේ. එසේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවමින් භාවනාව දියුණු කරගෙන යන යෝගියාට එන්න එන්නව කායික වශයෙන් පුදුම සංසිඳීමක්, පුදුම සතුටක්, පුදුම ශාන්තියක් ලැබෙනවා. එමෙන්ම මානසික වශයෙන් සංසිඳෙමින් සංසිඳෙමින් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා ධානාංගත් පහළ වෙමින් උපචාර සමාධිය පැමිණෙනවා. භාවනාවේ ආනාපාන සති නිමිත්ත අර්පණාවට භාජනය වෙනවා, අර්පණාවට පත් වෙනවා. මෙසේ ඒ සිත කිමින් කිමින් දියුණු වෙමින් පැය ගණනාවක් එකම ආසනයේ එකම ඉරියව්වෙ ඉන්න පුළුවන් මට්ටමට අපගේ සිත තැම්පත් වෙනවා, ශාන්ත වෙනවා. එසේ ශාන්ත වීමෙන් ඒ පළමු ධ්‍යානයට අවතීර්ණ වූ යෝගියා ඒ පළමු ධ්‍යානයේ පංචවසීතාවෙන් වසී කරගෙන තවත් ඉදිරියට දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානය දක්වා භාවනාව දියුණු කරගන්න. දැන් මේ රටාවට භාවනාවේදී අපිට කළ යුතු කාරණා හොඳට තේරුම් ගන්නට ඕනි. භාවනාව වඩන ගමන් නැවත නැවත ආවර්ජනා කරන්නට, සිහිය පිහිටවන්නට, සතිය පිහිටවන්නට ආවර්ජනාවත් උපකාර වෙනවා. මම ආනාපාන සති වඩනවා කොහොමද වඩන්නේ? හුස්ම රැල්ල සිහියෙන් ඉන්න ඕනේ. හොඳට දකින්න, දැන් ඔය ඉහළට යනවා හොඳට තේරුම් ගන්න, පහළට යනවා හොඳට තේරුම් ගන්න. මෙහිම කතා කරමින් හුස්ම රැල්ල තුළ සිහිය පිහිටවීම දිගට දිගට සිදු කළ යුතු වෙනවා. එසේ හුස්ම රැල්ල හොඳින් තේරුම් ගන්නේ හොඳට නාසිකාග්‍රයේ සිහිය පිහිටවමින් ඒ හුස්ම ස්පර්ශය තුළින. නාසිකාග්‍රයවට ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශය හුස්ම දැනීම තුළින් හුස්ම තේරුම් ගන්නවා. හුස්ම රැල්ල සමග පිටට යෑමක් නෑ, හුස්ම රැල්ල සමග ඇතුළට යෑමක් නැහැ. ඒ ස්පර්ශය වෙන තැනම සිහිය පිහිටවීමමයි අපි සිදු කරන්නට ඕන. මෙසේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවමින් පිහිටවමින් කාලය ගත කරන්නට සෑම තැනකදීම අදිෂ්ඨාන තබාගෙන ආනාපාන සති භාවනාව ආරම්භ කරමු. මේ සම්බන්ධව මම හිතන්නේ මේ දක්වා ගැටලුවක් නැතුව තේරුම් ගන්නට ඇති. දැන් භාවනා වඩන්න ආරම්භයේදී පූර්වක්‍ෘත්‍ය සිදු කළ යුතු වෙනවා. පූර්වක්‍ෘත්‍ය සිදු කරමින් පූර්වක්‍ෘත්‍යෙන් අනතුරුව ආනාපාන සතිය පටන් ගන්න යෝගියා හොඳට පපුව පෙරෙන හුස්මක් අරගෙන ඊට වඩා හොඳයි ප්‍රථමයෙන් හිසේ පටන් දෙපතුල දක්වාම වේගයෙන් සිත ගෙනියන්න
ස්කෑන් එකක් කරනවාගේ හොඳට කය පිහිටලා තියෙන ආකාරය බලාගෙන බලාගෙන යන්න. කයේ කොතනක හෝ තදවීමක් එහෙම නැත්නම් එද වෙලා හිර කරගෙන ඉන්නවා මාංශපේශියල් ළඟ ඉන්නවා මේ ඔක්කොම හොඳට සැහැල්ලු කරනවා. කය බලාගෙන යනවා හිසේ පටන් දෙපතුල දක්වා, දෙපතුල පටන් හිස දක්වා. මේ ආකාරයට ඉහළ පහළ මේ තුන් වටයක් සිත මෙහෙයවමින් අනතුරුව හොඳට පපුව පෙරෙන හුස්මක් ගන්න. හොඳට හුස්ම අරගෙන ඒ හුස්ම හෙළමින් හොඳට නාසිකාග්‍රයට අවධානය යොමු කරගන්න. සැහැල්ලු කරන්න. ඉහළට යන හුස්ම තේරෙනවා, වැටෙනවා, දකිනවා. අන්න ඒ දේ තේරුම් ගනිමින් තේරුම් ගනිමින් ඉන්නවා. දැන් මේ ඉහළට යනවා, ඉහළට යනවා, ඉහළට යනවා, පහළට යනවා, පහළට යනවා, පහළට යනවා. හුස්ම රැලි තේරුම් ගන්න. ඒ වචන භාවිතා කිරීමත් වරදක් නෑ. එසේ ටික වෙලාවක් හුස්ම රැල්ලේ සිහිය පිහිටවන විට අපේ සිත තැම්පත් වෙනවා නම් තව උනන්දුවෙන් උනන්දුවෙන් අරමුණ තුළ ඉන්න. හිත තැම්පත් නොවෙනවා නම් භාවනාව නතර කරලා නැගිටලා යනවනේ. අපි එහෙමනේ ගුරුතු වෙලා තියෙන්නේ. නෑ නෑ, මේ පරියන්කේ වාඩුනේ නිවන් දකින්න. සමාධි ධ්‍යාන අෂ්ටමාපති උපදවන්න. අෂ්ටමාපති ආනාපාන සතියෙන් බෑ. වෙන උත්තරීතර ධර්මයන්ට අවතීර්ණයටයි අපි වාඩුනේ. සිතට වහල් වෙන වෙලාවක් නෙවෙයි. සිත දැඩි කරගන්නවා, අදිෂ්ඨාන කරනවා. මේ පරියන්කය අනිවාර්යෙන්ම සිහි පිහිටවාගෙනමයි මම නෙගිරි. අදිෂ්ඨාන කරලා බලලා සිත නැවතත් විසිරෙන. එහෙමනම් ඉහළට යන හුස්ම රැල්ල එකයි කියලා ගණින්න. පහළට යන හුස්ම රැල්ල එකයි පළවෙනි හුස්ම රැල්ල. එකයි එකයි, දෙකයි දෙකයි, තුනයි තුනයි, අට දක්වා ගණින්න. නැවතත් එක දක්වා එන්න. එකේ සිට අට දක්වා යන්න. මේ ආකාරයට ආරෝහණ අවරෝහණ පටිපාටියට ගණන් කරන්න පුළුවන් හුස්ම රැල්ල. අපහසු කෙනෙක් එකේ සිට අට දක්වා, එකේ සිට අට දක්වා ගණන් කරන්න. ටික වෙලාවකින් හිත සංසිඳේ. සංසිඳෙනවා නම් ඒ සංසිඳුන හුස්ම රැල්ල හොඳට තේරුම් ගනිමින් සිහිය පිහිටවා. මෙසේ ගණනා කියපු ආකාරයට හුස්ම රැලි ගණන් කරමින් භාවනාව දියුණු කරන්න. අදට මේ උපදේශයන් ප්‍රමාණවත්. මින් අනතුරුව ඊළඟ භාවනා සසිත කීපයක් ආනාපාන සතිය වැඩිදුර අපි විස්තර කර දෙන්නට අපේක්ෂා කරනවා. ඉදිරියට හුස්ම රැල්ල පිළිබඳව කොහොමද අපි සිත නොවිසිරි මේ වටහා ගන්නෙ, වග බලා ගන්නෙ කියන කාරණේ. දැන් අදට මේ තොරතුරු සමග අපි භාවනාව ආරම්භ කරමු. එසේ ආරම්භ කරමින් අඛණ්ඩ සිහි පිහිටවන්න උත්සාහ දරමු. තුනුරුවන්ගේ අනන්ත ගුණ සත්‍යානුභව බලයෙන් අප මේ විස්තර කර දෙන්නා වූ තහම සමග මෙත් කරුණා ගුණ සත්‍යානුභව බලයෙන් මේ සෑම දෙනාගේම සිත සතන් හොඳින් හුස්ම රැල්ලේම තැන්පත් වේවායි ආශිර්වාද. දැන් සෑම දෙනාම සාධුනාන පවත්වමින් පුරප්‍රති සිද්ධ කරමු. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ බුද්ධං ගුණසාගරන්තං සත්තා සදාහුන් සුඛිය වේරා ආයෝජිගුජෝ සකලෝ දුගන්තෝ ගච්ඡන්ති සම්බේ
අරිනම් අහංචේ නමමි ධම්මං සුගතේන දේසිතං සත්තාචදාහුන්තු සුඛී අවේරා ආයෝජිගුජ්ජු සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ නමමි සංඝං මුනි රාජසාමකං සත්තාචදාහුන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්පේ මරණං අහංචේ පියුච්ඡේ ගරුභාංගනියෝ වත්තාචේ වචනක්ඛමෝ ගම්භීරං ච කතං කත්තා නොචට්ඨානේ යෝජයති සීනාදී ගුණයෙන් පියවුද එසේහිම ගරු සම්භාවනියෝද ගැඹුරු දහම් කතා කියා දෙන්නාද අවවාද අනුශාසනා ලබා දෙන්නාද නපුරු වචන ඉවසන සුළුද අස්ථානයෙහි නොයදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාද කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතීත සසර පටන් මේ මොහොත දක්වා බුද්ධ රත්නය කෙරෙහි මාගේ සිත කය වචනෙන් සිදෝ සියලු කමා වරදට මට බුද්ධ රත්නයෙන් සමාව ලැබේවා ධර්ම රත්නයෙන්ද සමාව ලැබේවා සංඝ රත්නයෙන්ද සමාව ලැබේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාගෙන්ද සමාව ලැබේවා සාධු 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 කය සම්මස්නේ කරමින් සහැල්ලු කරමින් හොඳ ආශ්වාසයකින් ආනාපාන සතිය ආරම්භ කරන්න හොඳින් සිහිය පිහිටවන්න හොඳින් සතිය වඩන්න. චිත්තක්ෂණයක්ම චිත්තක්ෂණයක්ම පාසා යතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය 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 ඇතිවීම නැතිවීම දෙකින් පෙනුණු බැවින් දුක්ඛයෝ දුක්ඛයෝ දුක්ඛයෝ
දුක්ඛයෝ අනිත්‍යෝ දුක්ඛෝ නාම රූපයෝ ඒකාන්තයෙන්ම අනාත්මයෝය 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 මාගේමම භාවනාමය කුසලය සියලු සංස්කාර ධර්මයන් නීති ලක්ෂණ අවබෝධයෙන් ලබන්නා පරම සුන්දර පරම රමණීය ශාන්ති ලක්ෂණ අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු. හොඳයි, අදත් ශ්‍රී සම්බෝධි යුගයේ භාවනා මධ්‍යස්ථානයේ සංවිධානයෙන් ඉතාමත් වටිනා උත්තරීතර භාවනා කර්මස්ථානයක් අත්දිනේ කරමින් භාවනාවේ නෙළමින් මේ ජීවිතවලට අපරිමිත පුණ්‍ය නිධානයක් නිදාන්ගත කරගන්නට ඉන්නා. මෙසේ මේ උත්තරීතර පුණ්‍ය සම්භාරය ඒකරාශී කරගන්නට යෙදුනේ ඒ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායක සභාවත් ඇතුළු සංවිධායක කමිටිය අනුග්‍රහ නිසායි. ඒ සියලුම දෙනාට වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම පසුගිය 27 වෙනි දිනට ජම්මලාභේ ලැබූ 60 වෙනි ජම්මලාභේ ලැබූ පින්වත් නාමනීසෙන් ආරණ්‍ය සේනාසනාධිපති අගුල්ගමේ අරියනන්ද අති උත්තරීතර පූජනීය ඒ අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ ඒ ජම්මදින ගුණ සැමරු පින්කන් මාලා වාද දින කිරිවිහෙර පූජා පොදබිමේ එමෙන්ම 60 දින නීලගිරි උතුම් පොදබිමේ අනිද්දා දින දීව අපේ පොදබිමේ සිද්ධ වෙනවා කියලා අපිට තොරතුරු දැනගන්න ලැබුණා. අපි මෙසේ මේ භාවනාවෙන් ජනිත කරගන්නට යුතුනා උත්තරීතර පුණ්‍ය සම්භාරයෙන් අපගේ උතුම ඒ ගුරු දේවෝත්තමයන්න් වහන්සේට විංසත් සතවර්ෂ අධික කාලයක් මෙසේ පාරමිතා පුරමින් ලෝක සත්වට සිත ශාන්තිය අපට උදාපත් කර දෙමින් උතුම් අමා මහ නිවන සැනසීම පිණිස මේ කාන්තේ හේතු වාසනා වේවා. එමෙන්ම සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ අපගේ අනෙකුත් සියලු ගුරු දේවතාවුන් වහන්සේලා ඇතුළත් ඒ උත්තරීතර සදා පූජනීය වන්දනීය මහා සංඝරුවන්ට මේ පින් නිරුක් නිරෝගී චිරජීවනයත් සියලු බාධක ජය ගනිමින් උතුම් ඒ උත්තරීතර නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. ඔබ අප සෑම දෙනාගේම නමින් මිය පරලොව ගියා වූ ඥාති බන්ධු වර්ගයාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස වේවා. ආත්මාර ශිෂ්ට දේවතා මණ්ඩල ශාසන පාලක ලෝක පාලක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සියලු යහපත ඉෂ්ට සිද්ධ කරගෙන ඉතායි මිත්‍රයන් පින්පෙත් අනුමෝදන් කරමින් අපගේ භාවනාව මෙතකින් නිමාවටපත් කරමු. සියලු දෙනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මිෂ්ට සිද්ධ වේවා සනසුක්ම වේවා. සාදු සාදු සාදු. ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ සියලු සත්වයා සංසාර දුකින් මුදවා ගැනීම උදෙසා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන උතුම් සිරි සද්ධර්මය ඔබ වහන්සේද අප කෙරෙහි ඉතාමත්ම අනුකම්පාවෙන් වටිනා ධර්ම කරුණු පහදා දෙමින් භාවනාවේ යොමු වන්නට වටිනා උපදෙස්
ලබා දෙන තියදුනා ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා අද මෙම උතුම් පින්කමට සහභාගී වී සිටින පින්වත් සියලු දෙනා වෙනුවෙන් ධර්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අවසර ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ අද දවසේදී මේ උතුම් පින්කම ඉතා ඕනෑකමින් ඉෂ්ට සිද්ධ කර දෙමින් අත්පත් කරගත් වූ අනන්ත කුසල බලයෙන්ද අප සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් සිරි සද්ධර්මයේ අසා භාවනාවේ නියැලීමෙන් අත්පත් කරගත් වූ අනන්ත කුසල බලයෙන්ද අනන්ත සතර පටන් මේ මොහොත දක්වා සම්බුද්ධ සසුන මිනුවෙන් සිද්ධ කරන්නට යෙදුණු අනේක විධ පුණ්‍ය කටයුතු අනුභවයෙන්ද උතුම් සම්බුදු සසුන බොහෝ කාලයක් පැවැත්ම සඳහා තවදුරටත් කටයුතු කරන්න ඔබ වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා සියලු දෙවි රැකවරණය මෙන්ම ආශිර්වාදය ලැබේවා නිරෝගීමත් චිරජීවනය ලැබේවා වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා සසර මග අවසන් උතුම් නිවන් මග සාක්ෂාත් කරගන්නට අප කළ මේ සියලුම පින් උපනිශ්‍රේ වේවා කියලා අප හැම දිනාම අදිෂ්ඨාන කර සිටිනවා ඔබ වහන්සේ හැදුවෙලු දෙමව්පියන්ට මේ පින් අත්පත් වී ඒ අයගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැපවත් වේවා දහම් මඟ පෙන්වලා දුන සංඝ පීතෘන් වහන්සේලාටත් ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන අනිත් ස්වාමීන් වහන්සේලාටත් ඒ අයගේ භව ගමන අවසන උතුම් නිවන් සුවයෙන් නිවී සැනසෙන්නට අප කළ මේ සියලුම පින් උපනිශ්‍රේ වේවා ඒ අය නමින් පරලෝ සැපත් වන්නට යෙදුන සියලුම නෑදෑ හිත මිතුරන්ටත් ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුවයෙන් නිවී සැනසෙන්නට අප කළ මේ සියලුම පින් අනුමෝදන් කර සිටිනවා අනුමෝදන් වෙත්වා ඉස්සරහ හඳුන්නේ වන්දනා කරමි ඕකාශ වන්දනාන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං ජන්තෝ සබ්බරෝකෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීනිත නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව ච අතෝ නිබ්බාන සම්පති ඉම්නාතේ සමිජ්ජතු සාදු 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 තිරුවන් සරණයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ